வணக்கம் பிள்ளைகள். பிரச்சன பத்திரைய அங்க ஹத்து ஹத்துவனி பிரச்சன பத்திரையை அட்டநாமே தாய் பிரச்சனைக்கு அப்படி சாக்சா கரேனஹா அப்படி முடிம ஏ பிரச்சன பத்திரையை அவசான் கல்லேமு அட்டவணி பிரச்சன பத் அட்டவணி ஹத்துவனி பிரச்சன பத்திரையை அட்டவணி பிரச்சனைய யாக்கரான இனே குஹ யாக்கரான தியன்னே சிறுத்தை கிழக்கியானே திவ்யா முயல் ஹாவா கரடி வலஹா கழுதை பூருவா குதிரை அஸ்வயா எருமை மீஹரகா பாம்பு நயா நரி நரியா பன்றி ஊரா யானை அலியா. நவமினி பிரஷ்னய வெற்றிடம் நிரப்பி வாக்கியத்தை பூரணப்படுத்து ஹிஸ்தன் புறவா வாக்கிய சம்பூர்ண கரான එනදු හිස්තන නායි වරහන අතර තියන සුරතලා කියලා. එහෙනම් සුරතලා කියලා කියන්නේ සෙල්ල පිරාණි. එනදු සෙල්ල පිරාණි නායි මගේ සුරතලා බල්ලා. දෙවනි එක නමයේ දෙවනි ප්‍රශ්නය එනදු සෙල්ල පිරාණි යින් හිස්තන වරහන අතර නම ජිමි. මෙතන සෙල්ල පිරාණීන් කියන එකට පයන්නක් වැඩිපුර වැඩිලා තියෙනවා ඒක හදා ගන්න. එතකොට මෙතන හිස්තෑන්ට එන්නේ පෙයර් කියන එක. එතකොට මගේ සුරතලාගේ නම ජිමි. ඒක තමයි තේරුම එන්නේ. තුන්වෙනි එක නමේ තුන අදු වරු හිස්තනක් සතෙක්. සතට අපි කියන්නේ මිරුහම් කියලා. වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන් අදු වරු මිරුහම් ඌ සතෙක්. අදු හිස්තනක් අලු නිර අලු පාටට අපි දෙමලෙන් කියනවා සාම්බල්. අදු සාම්බල් නිරම් ඌ අලු පාටයි. අදු හිස්තැනක් වරහන අතර තියෙනවා මාස් විරුම්බි උන්නුම්. විරුම්බි උන්නුම් කියන්නේ කැමැත්තෙන් කයි. එතකොට අදු ඉරයිච්චි විරුම්බි උන්නුම්. ඉරයිච්චි මස් වලට කියන්නේ ඉරයිච්චි කියලා. ඌ මස් කැමැත්තෙන් කයි. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය පොරුත්තමාන සිංහල එළුත්තේ එළදුහ ගැලපෙන සිංහල අකුර ලියන්න තියෙනවා. පළවෙනි අකුර ආයන්න. දෙවෙනි අකුර තියෙන්නේ ජ අකුර. මෙතනම පොඩක් වැරදිලා තියෙනවා අයි අකුර එන්නේ. මම ඒක නිවැරදි කරන්නම්. 10 වෙනි ප්‍රශ්නයේ දෙවෙනි අකුර තියෙන්නේ ජයන්න. පස් ඊළඟට තුන්වෙනි අකුර තියෙන්නේ අපි මේක අ කියලා තමයි ලියන්නේ. මේක රුඩින් තිදක් ආවොත් තමයි බිංදුව ලියන්න පුළුවන්. නැත්නම් මේක මේ ඩ අකුරට මෙහෙම සංයෝග කැලක් දාලා අ කියන ශබ්දයෙන් ලියන්න. ඊළඟට තියෙන්නේ හතරවෙනි වචනය මේක ඉට් ඉර් ලියලා නම් වැරදි. මේක හල් කරාම ඉට් වෙනවා. ඊළඟට තියෙන්නේ ඉස් නෙමෙයි මේක ඉච්. හොඳට මතක තියාගන්න සයන්න හල් කරාම ඉච් වෙනවා. ඊළඟට තියෙනවා අව් කියන අකුර. හයවෙනි අකුර ආව්. හත්වෙනි අකුර ලූ. මේ ලු යන්න මෙන්න ඕන. ඊළඟට ෂ අකුර තියෙනවා. අටවෙනි එක ෂ අකුර. ඊළඟට නම්වෙනි එක ඒ යන්න. දහවෙනි අකුර තූ දූ දෙකෙන් ඕන එකක්. දෙකම ලිව්වත් වැරදි නැහැ. ඒ විදිහට තමයි අපි හත්වෙනි ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. අපි ඊළඟට බලමු අටවෙනි ප්‍රශ්න පත්‍රය කොහොමද මේ සාකච්ඡා කරන්න කියලා. ප්‍රශ්න පත්‍රය අංක 8 පළවෙනි ප්‍රශ්නේ කියලා තිනා අට්ටවණයේ පූර්ති සේහ වගුව පුරවන්නලු. අපිට උත්තර මේ වචන ටික දීලා තිනවා. වගුව කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි එක වීඩියෝ හැලීල් වලරකුම් මිරුහංග නිවසේ ඇති කරන සතුන්. දෙවෙනි වගුවේ දෙවෙනි කොටස තියෙන කාඩු හැලීල් වසිකුම් මිරුහංග කාඩු හැලිල් වසිකුම් මිරුහංග කියන්නේ කැලෑවල ජීවත්වන සතුන්. ඒ අනුව නිවසේ ජීවත්වන සතුන්ට අයිති වෙනවා ආඩු එළුවා, මුයල් හාවා, පූණි පූසා, මාඩු හරකා, නායි බල්ලා. වීඩු හැලිල් වසිකුම් මිරුහංග ආඩු එළුවා, මුයල් හාවා, පූණි පූසා, මාඩු හරකා, නායි බල්ලා. කාඩු හැලිල් වසිකුම් මිරුහංග කැලෑවේ ජීවත්වන සතුන් තමයි පුලි කොටියා, සිංගම් සිංහයා, සිරුත්තේ දිවියා, කරඩි වලහා, පාම්බු නයම්.
තමයි වගුව සම්පූර්ණ කරලා තියෙන්න ඕන වඩාත්ම නිවැරදි විදිහට තමයි අපි වගුව සම්පූර්ණ කරලා තියෙන්න ඕන මේ මේක හොඳට බලලා හරි වැරදි ලකුණු කරගන්න ඊළඟට දෙවනි ප්‍රශ්නේ විදිහට තියෙනවා සරියාන සොල්ලිල් කීල් කෝඩිඩුව සරියාන සොල්ලිල් කීල් කෝඩිඩුව කියලා කියන්නේ නිවැරදි වචනේ යටින් නිරක් අඳින්න දෙවනි ප්‍රශ්නේ එක නටන්න නටන්න කියන්නේ ආඩුංගල් අහන්න කියලා කියන්නේ කේලුංගල් කියන්න කියලා කියන්නේ සොල්ලුංගල් හතරවෙනි ප්‍රශ්නේ එන්න කියලා කියන්නේ වාරුංගල් පස්වෙනි ප්‍රශ්නය නැගිටින්න උත් එළුඹුංග නැගිටින්න එළුඹුංග ඒ මේ දෙවනි ප්‍රශ්නේ පිළිතුරු ටික තමයි මේ තියෙන්නේ අපි ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ හිස්තැන් පුරවන්න වෙට්‍රිට නිරප්පුහ වෙට්‍රි වෙට්‍රි කියනකොට එන්නේ අනිවාර්යෙන් මේ ඊට් එක එක ජාති අකුරු එක ළඟ එනවා ඊළඟ වචනය නිත්‍තිරෙයි නිත්‍තිරෙයි කියනකොට මේ මේ රයන තමයි එන්නේ පොඩි රයන්න ඊළඟට පරුන්දු පරුන්දු කිව්වහම එන්නේ දෙවෙනි රයන්න මෙතන හොඳට මතක තියාගන්න පරුන්දු දයන්න කලින් ඇවිදින නයන්න හොඳට මතක තියාගන්න පරුන්දු කෘත්ස ඊළඟට හතරවෙනි එක ආරු ගඟටත් කියනවා හය ඉලක්කමටත් ආරු කියනවා ඒ දෙකටම ගැලපෙන්නේ මේ ලොකුරු යන තමයි එන්නේ පෙරියර ඊළඟට පස්වෙනි එක කත්තරිකායි කත්තරිකායි කියනකොට පොඩි රියන තමයි එන්නුන කත්තරිකායි වොම්බටු හරි ඒක ප්‍රශ්න තුනක් අවසන් අපි ඊළඟට බලමු හතරවෙනි ප්‍රශ්නය ඉනෙක්කුහ යා කරන්න තියෙන්නේ අපි බලමු පළවෙනි එකේ තියෙනවා පරන්දුවා පරන්දුවා කියන්නේ පියඹා එන්න ඕඩීවා ඕඩීවා කියන්නේ දුවලා එන්න ඊළඟට පායින්දුවා කියන්නේ පැනලා එන්න පායින්දුවා පැනලා එන්න එළුන්දුවා කියලා කියන්නේ නැගිට එන්න එළුන්දුවා නැගිට එන්න කොණ්ඩුවා රැගෙන එන්න කොණ්ඩුවා රැගෙන එන්න මම නැවත වතාවක් කියනවා පරන්දුවා පියඹා එන්න ඕඩීවා දුවලා එන්න පායින්දුවා පැනලා එන්න එළුන්දුවා නැගිට එන්න කොණ්ඩුවා රැගෙන එන්න ඒ තමයි හතරවෙනි ප්‍රශ්නේ ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා සරියාන ඉලක්කතින් කී කෝඩිඩුහ නිවැරදි ඉලක්කම යටින් ඉලක්ක අඳින්න සරියාන ඉලක්කතින් කී කෝඩිඩුහ නිවැරදි ඉලක්කම යටින් ඉලක්ක අඳින්න සංඛ්‍යා තියෙන්නේ 10 කියන්නේ 10 5 කියන්නේ 5 1 කියන්නේ 1 නාංගු කියන්නේ 4 එට්ටු කියන්නේ 8 10 10 5 5 1 1 නාංගු 4 එට්ටු 8 මේ තමයි මේ සංඛ්‍යා ටික ඒ පස්වෙනි ප්‍රශ්නය ඊළඟට අපිට තියෙන්නේ 6වෙනි ප්‍රශ්නය 6වෙනි ප්‍රශ්නය කියලා තියෙනවා උරුවේ පාතු උරිය තොලිලේ එළදුහ උරුවේ පාර්ථ උරිය තොලිලේ එළදු රූපේ බල සුසු රැකියාව ලියන්න කියලා තමයි කියන්නේ හොඳට බලලා අදාළ රැකියාව මොකද කියලා ලියන්න තියෙන්නේ එතකොට පළවෙනි පින්තූරේ ඉන්නේ ගුරුතුමියක් ඉන්නේ ඒ නිසා අපි එකට ආසීයයි කියලා දානවා ඊළඟට දෙවෙනි පින්තූරේ ඉන්න ගොවියෙක් අපි ගොවියට විවසායි කියලා දානවා තුන්වෙනි පින්තූරේ ඉන්නවා වෛද්‍යවරයෙක් අපි ඔහුට වෛද්‍යර කියලා යොදනවා හතරවෙනි පින්තූරේ ඉන්නවා නීතිඥයෙක් අපි ඔහුට සට්ටතරණි කියලා කියනවා නීතිඥයට පස්වෙනි පින්තූරේ අවසාන පින්තූරේ තියෙනවා අවසාන පින්තූරේ තියෙනවා ව්‍යාපාරිකයෙක් කියන්නේ ඉතින් අපි යාරි කියනවා ව්‍යාපාරි ආසිරියේ ගුරුතුමිය විවසායි ගොවියා
වෛද්‍යර් වෛද්‍යවරයා සත්ත්වයන් නීතිඥයා ව්‍යාපාරි වෙළෙන්ද ව්‍යාපාරිකයා ඒ තමයි පින්තූරට ගැලපෙන වචන ටික මේ අකුරු නිවැරදිව කියන එක හොඳට බලන්න බලලා හරි වැරදි ලකුණු කරගන්න ඕන ඊළඟට තියෙනවා හත්වෙනි ප්‍රශ්නය කදීපඩි ඉලක්කම් ඉඩුව කතාව කියවා ඉලක්කම් දමන්න මේකේ කතාව පිළිවෙලට ඉලක්කම් දාන්න තියෙන්නේ ඒ අනුව පළවෙනි වාක්‍ය විදියට එන්න ඕන මුයල් ආමේ යෝට පූටි හාවා ඉබ්බා දිවීමේ තරංග ඒක තමයි පළවෙනි වාක්‍ය පූටි ආරම්භම් තරංග ආරම්භය දෙවෙනි වාක්‍ය විදියට යොදන්න තුන්වෙනි එක මුයල් වේහමාහ ඌඩු විරද හාවා වේගයෙන් දුවයි ආමේ කඩෙන්දු පෝහිරතු ඉප්පා පසු කරගෙන යයි ආමේ කඩෙන්දු පෝහිරතු පස්සෙනි වාක්‍ය විදිහට එන්නේ ආමේ වෙත්‍රි අඩේහිරතු ඉප්පා ජයග්‍රහණය කරයි නැවත බලා ගන්න අංක 1ට එන්න ඕන මුයල් ආමේ යෝට පොටි අංක 2ට එන්නේ පොටි ආරම්භ අංක 3 මුයල් වේහමාහ ඌඩු විරතු අංක 4 ආමේ කඩෙන්දු පෝහිරතු අංක 5 ආමේ වෙත්‍රි අඩේ හිරතු ඒ තමයි 7 වෙනි ප්‍රශ්නය ඊළඟට අපිට තියෙනවා 8 වෙනි ප්‍රශ්නය 8 වෙනි ප්‍රශ්නයේ පුරුත්තමාන පෙරේ ඉඩුව සුදුසු නම යොදාන්න තියෙන්නේ සත්තුන්ගේ රූපයත් එක්ක තියෙනවා නාන් කියන වචනේ යොදලා මේ කවුද ඉන්නේ කියන එක ලියන්න තමයි ඕන. ඒකට පළවෙනි හිස්තැන් තියෙනවා. ඒ කියන්නේ පරවියෙක්. දැන් තෙන්න ඕන නාන් පුරා මම පරවියක්. ඊළඟට පහළින් ඉන්නවා පැත් දෙවෙනියට ඉන්නවා කොකෙක්. කොකාට කියන්නේ කොක්කු කියලා. ඒකට නාන් කොක්කු මම කොකා. ඊළඟට නාන් යානේ මම අලියා. නාන් එරුමේ මම මීහරකා නාන් ආමේ මම ඉබ්බා නාන් පුරා මම පරවියා නාන් කොක්කු මම කොකා නාන් යානේ මම අලියා නාන් එරුමේ මම මීහරකා නාන් ආමේ මම ඉබ්බා ඒ තමයි 8 වෙනි ප්‍රශ්නය ඊළඟට අපිට තියෙනවා 9 වෙනි ප්‍රශ්නය මේ 9 වෙනි ප්‍රශ්නය තමයි අපිට ඊළඟට අච්චුපුත්තේ ඉගෙන ගන්න තියෙන ග්‍රැමර් එකට එන්නේ ඒ නිසා ඒක මම කියලා දුන්නේ නැති නිසා මොකද අපිට පන්තිය මේ එදා මේ අයහපත් කාලගුණ තත්ත්ව නිසා පවත්වන්න බැරි වුණා පවත්වන්න තිබුණු දවසේ අඟහරුවාද මේ වුණ තමයි මම අද මේ මේ පේපර් එක සාකච්ඡා කරලා මේ වීඩියෝ එක දාන්නේ ඒ නිසා මම 9 වෙනි ප්‍රශ්නය මෙතන උත්තර ටික තියෙනවා හැබැයි මේක වෙන්නේ කොහොමද කියන එක මම ඊළඟ පන්තියේදී ඔයාලට කියලා දෙන්නම් ඒ නිසා දැනට අපි මේ 9 වෙනි ප්‍රශ්නය අත්හැරලා ඊළඟ පේපර් එකේ මුල් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු ඊළඟට අපිට තියෙන්නේ 9 වෙනි ප්‍රශ්න පත්‍රය අපි මුලින්ම ඒක බලමු නම් මේ මේ 8 වෙනි ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි මේ අභ්‍යාසය ඔයාලට ඉස්සෙන් පුරව ගන්න නම් පුරව ගන්න මේ කරපු එක හරිද කියලා බලන්න පුළුවන් පළවෙනි එකෙන් නාංගල් සිරික්කින් රෝම් දෙවෙනි එක නාංගල් සිරක්කින් රෝම් තුන්වෙනි එක නාංගල් ආඩුහින් රෝම් හතරවෙනි එක නාංගල් කුඩික්කින් රෝම් පස්වෙනි එක නාංගල් එළදුහින් රෝම් මේ මේක කොහොමද හැදුනේ කියන එක අපි ඊළඟ පන්තියේදී සාකච්ඡා කරමු ඊළඟට තියෙනවා ප්‍රශ්න පත්‍ර අංක 9 අපි බලමු ඒකේ මුලින්ම කියලා තියෙනවා පළවෙනි ප්‍රශ්න කාණ්ඩයේ යටතේ තියෙනවා ඔත්ත කරුත්තුල්ල සොල්ලින් කීල් කෝඩිඩුව ඔත්ත කරුත්තුල්ල සොල්ලින් ඔත්ත කරුත්තුල්ල සොල්ලින් කියලා කියන්නේ සමාන පදයේ යටින් කීල් කෝඩිඩුව ඉරක් අඳින මුල් පදයට ගැලපෙන සමාන පදයේ යටින් ඉරක් අඳින තමයි තියෙන්නේ මුල් පදයේ විතර දීලා තියෙන එහ් උ ඔතන දූ නෙවෙයි ඉන්නවනේ එහ් උ ක
යන තමයි එන්න ඕන අපේ වච්ච පොතේ අපි පළවෙනි පාඩමේ තිබුණා එක්කු කියන දෙවෙනි පාඩමේ තිබුණා එක්කු කියන එක අපි වානේ වලින් සදන ආයුධ කියලා අපි ගත්තේ ඒ එක්කු කියන එකට මෙතන ගැලපෙන විදියකට ගන්න වෙන්නේ වාල් කඩුව කියන එක තමයි ගැලපෙන වචනයක් විදියට ගන්න වෙන්නේ දෙවෙනි එක ආච්චි ආච්චී කියන එකට සමාන පදයක් විදියට ගන්න වෙන්නේ පාටි ආච්චි පාටි ඊළඟට පන්ඩිහෙයි පන්ඩිහෙයි කියලා කියන්නේ උත්සවයට පන්ඩිහෙයකට ගැලපෙන වචනය තමයි විලා පන්ඩිහෙයි විලා ඊළඟට අපිට දෙවනි ප්‍රශ්න කාණ්ඩයක් දෙ තිනවා එදිර් කරුත්තුල්ල සොල්ලින් කීල් පොඩිටුව විරුද්ධ පදයේ යටි ඉරක් අඳින්න කියලා මුල් පදයට ගැලපෙන විරුද්ධ පදයට ඉරක් අඳින්න තියෙනවා පළවෙනි වචනේ දීලා තියෙන සන්තෝෂම් සන්තෝෂම් කියන එකට විරුද්ධ පදයේ විතර ගන්න පුළුවන් වෙන්නේ දුක්ඛ සන්තෝෂම් දුක්ඛ දෙවන පස්වෙනි එක තමයි ආරම්භම් ආරම්භම් කියන එකට විරුද්ධ පදයේ විතර ගන්නේ මුඩිව් අවසානය ආරම්භම් පටන් ගැනීම මුඩිව් අවසානය ඒ පස්වෙනි ප්‍රශ්න දෙකේ පහ ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ යටතේ හයවෙනි ප්‍රශ්නය සූර්යන් සූර්යන් කියන එකට විරුද්ධ පදයේ ඉන්නේ සඳිරන් හඳ සූර්යන් සඳිරන් ඊළඟ තුන්වෙනි ප්‍රශ්න කාණ්ඩයේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා පොරුත්තමාන පන්මේ සොල්ලින් කීල් පොඩිරුව මුල් පදයට උචිත බහුවචනයලින් ඉරක් අඳින්න පළමු වචනයට ගැලපෙන බහුවචනය හොයලා ඉරක් අඳින්න එතකොට පුල් කියලා කියන්නේ තනකොළ වලට එතකොට නීතිය තමයි මේ ලකුර આવොත් ඒක වචන පදයක අපි කරන්නේ මේ ලකුර ඉවත් කරලා ඒ වෙනුවට ට අකුර එකතු කරන්න ඕන එතකොට තමයි මේ බහුවචන වෙන්නේ එතකොට පුල් කියන වචනේ බහුවචන විදිහට ගන්න වෙන්නේ පුත්තල් එක කියන එක ගන්න බෑ මොකද ඒකේ ට අකුර වැරදි එහෙනම් උත්තරේ එන්නේ දෙක පුත්තල් හතුන්වෙනි කාණ්ඩය යටතේ හත්වෙනි ප්‍රශ්නයට තුන්වෙනි උත්තරය තමයි එන්නේ පුට්හල් තනකොළ කියන එක ඊළඟට පොරුත්තම හතරවෙනි ප්‍රශ්න කාණ්ඩය පොරුත්තමාන ඔරුමේ සොල්ලින් කීල් පොඩිටුව පොරුත්තමාන ඔරුමේ සොල්ලින් කීල් කිදු ගැලපෙන ඒක වචන පදයේ යටින් ඉරක් අඳින මුල් පදයට උචිත ඒක වචන පදයේ යටින් ඉරක් අඳින කියලා තියෙනවා පළවෙනි එක දීලා තියෙනවා මානවර්හ මානවර්හ කියන්නේ ශිෂ්‍යයෝ කියන එක ඒකට ගැලපෙන වචනය මුල්පදයට උචිත ඒක වචන විදිහට ගන්න වෙන්නේ ඒක වචනයට ගන්න වෙන්නේ මානවන් මානවර් මානවන් කියන වචනේ තමයි උදා මානවර් කියන එකට මානවන් තමයි බහුවචන වෙන්නේ මානවර් හල් කියලා එතකොට 4 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ මානවන් දෙක හතරට දෙක ඊළඟට පස්වෙනි ප්‍රශ්නය කියනවා පොරුත්තමාන එදිර්පාසොල්ලින් කීල් පොයිතු මුල් පදයට උචිත විරුද්ධ ලිංග වචනය යටි ඉරක් අඳින්න මුල් පදයට ගැලපෙන විරුද්ධ ලිංග පදය නන්පි නන්පි කියන්නේ මිතුරිය ඒකට ගැලපෙන විරුද්ධ ලිංග පදය ගන්න වෙන්නේ නන්පන් නන්පන් නන්පි තමයි එකට යන වචන දෙක ඊළඟ තන්දේ තන්දේ කියන එක ට ගැලපෙන විරුද්ධ ලිංග පදය තංගේ සෝරි තන්දේ තන්දේ කියන්නේ තාත්තනේ එහෙනම් තන්දේ තායි තායි කියන එක තමයි උත්තර විදිහට යන්නේ ඒකේ විරුද්ධ ලිංග පදේ වෙන්නේ තායි අම්මා තන්දේ තාත්ත තායි අම්මා ඊළඟට හයවෙනි ප්‍රශ්න කාණ්ඩය යටතේ තියෙනවා විනේ සොල්ලින් කීල් කොඩිටුව ක්‍රියාපදයේ තෝරා යටි නිරක් අඳින මෙතන ක්‍රියාපදය කියලා හඳුන්වලා තියෙනවා ක්‍රියා මූලයක් අපි එහෙමත් බලමු ක්‍රියා මූලයක් විදිහට ගත්තොත් තියෙන වචනය තමයි හයට 11 6 11 වෙනි ප්‍රශ්නට එන්නේ කොණ්ඩු කියන එක තමයි ක්‍රියාපදයක් විදිහට අරගන්න වෙන්නේ අනිත් ඒවා මේ ක්‍රියාපද නෙවෙයි ඊට පස්සේ 6 12 6 12 වෙනි ප්‍රශ්නේ ඌර් එලුන්දු කමල් ඉලේ ඌර් එලුන්දු කමල් ඉලේ කියන වචන අතරින් ක්‍රියාපදයක් විදිහට අපිට ගන්න වෙන්නේ
එලුන්දු කියන වචනේ එලුන්දු කියන වචනේ තමයි ක්‍රියාපදයක් ඉදිරිය ගන්න වෙන්නේ එලුන්දු ඉන්ද්‍රයෙන් එලුන්දු වෙන් එලුන්දිනේ මේ වගේ හදන්න ගන්න මේ ක්‍රියාපද මේවා හරිම වචනේ ගන්න වෙන්නේ ක්‍රියාමූල එන විනේ යටි කියලා තමයි තියෙන්නේ මෙතන විනේ විනාචල් කියලා තිබුණට ඊළඟට හත්වෙනි ප්‍රශ්නය හත්වෙනි කාණ්ඩේ පළවෙනි කොටස කියලා තියෙනවා මේක කියලා තියෙන පේස් සොල්ලින් කීල් කොඩිඩුව නාම පදේ යටි නිරක් අඳින්න එතකොට 13 වෙනි ප්‍රශ්නේ නාම පදයට ගන්න වෙන්නේ 1D 1D කියන එක තමයි නාම පදේ විදිහට ගන්න වෙන්නේ ඊළඟ 14 වෙනි ප්‍රශ්නේ නාම පදේ විදිහට ගන්න වෙන්නේ පාට් 2 සහ පයි කියන එකත් ගන්නවා පයි කියන්නේ පැදුර පාට් 2 කියන්නේ ගීතය එතකොට ඒ වචන දෙකම උත්තර විදියට ගන්න වෙනවා ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා පොරුත්ත මිල්ලාද සොල්ලින් කීල් කොඩිඩුව පොරුත්ත මිල්ලාද සොල්ලින් ගැලපෙන්නේ නැති වචනේ තින් ඉරක් අඳින්නට එතකොට අපි බලමු මේක ගැලපෙන්නේ නැති වචනේ අප්පම් තිනවා මුරුක්කු තිනවා ඉඩියප්පම් ඉලනීර අප්පම් මුරුක්කු ඉඩියප්පම් ඉලනීර ගැලපෙන්නේ නැති වචනේ විදිහට ගන්න වෙන්නේ ඉලනීර ප්‍රධානීත් ඔක්කොම කෑම ಜಾති මේක විතරයි පාන ಜಾති කියලා තියෙන්නේ ඊළඟ ප්‍රශ්නය ඊළඟට තියෙන 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා හිස්තැනට ගැලපෙන පදේ තෝරා යටින් ඉරක් අඳින්න වෙට්‍රිඩම් ඉරප්පුව නාන් කණ්ඩික්කු හිස්තැන නාන් කණ්ඩික්කු සෙල් හිරේන් තමයි ගැලපෙන පිටුර වෙන්නේ සෙල් හිරේ නාන් කණ්ඩික්කු සෙල් හිරේන් ඊළඟට තියෙනවා 18 වෙනි ප්‍රශ්නේ හිස්තැනක් ඔරු පරවේ එතකොට උත්තරේ එන්නුන අදුවරු පරවේ 19 වෙනි ප්‍රශ්නේ තියෙනවා නාම් හිස්තැනක් සෙවි මඩුප්පෝම් කියලා කියන්නේ අහුන්කන් දෙම් කියන එක. ඒතර මෙතන උත්තරේ එන්නේ 19 වෙනි ප්‍රශ්නයට උත්තරේ එන්නේ කදේකු කියලා කියන්නේ කතාවට. ඒ නාම් කදේකු සෙවි මඩුප්පෝම් අපි කතාවට අහුන්කන් දෙමු කියන එක. ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ 20 නාංගල් ඕට පොටිල් හිස්තැනක් නාංගල් ඕට පොටිල් හිස්තැනක් කියලා දිලා තියෙනවා. එතකොට උත්තරේ එන්නේ නාංගල් ඕට පොටිල් කලඳුරේ ආඩුවෝ. නාංගල් ඕට පොටිල් කලඳුරේ ආඩුවෝ අපි දිවීමේ තරඟයට සහභාගී වුණෙමු. 9 වෙනි ප්‍රශ්න පත්‍රයේ මුල් පළවෙනි කොටසේ ප්‍රශ්න 20 සාකච්ඡා කරලා අවසන් කරා. ඊළඟට අපිට ඊළඟ දවසේ පන්ති පැවැත්වෙන දවස් තියෙනවා 9 වෙනි ප්‍රශ්න පත්‍රය. ඒ වගේම අචුපතේ ග්‍රාමයක මම කරේ නැහැ. මොකද වීඩියෝ එකකින් කරන්නට වඩා ඔන්ලයින් ක්ලාස් එකෙන් ඒක කරන එක සාර්ථක නිසා ඒ නිසා කලින් දවසේ ඉතුරු වෙච්ච ප්‍රශ්න පත්‍රයේ කොටසකුත් අලුත් ප්‍රශ්න පත්‍රය සහ ඊළඟ දවසේ ගන්න තියෙන ප්‍රශ්න පත්‍රයේ කොටසකුත් අපි අද අවසන් කරලා තියෙනවා. මෙතෙන්දි හොඳට මතක තියාගන්න දැන් මේ වීඩියෝ ක්ලිප් එකට ගිහින් තියෙන්නේ විනාඩි 25ක් 33ක් වගේනේ. එතකොට ඔයාලට දැන් තේරෙනවානේ මම ඔයාලත් එක්ක ඔන්ලයින් ක්ලාස් එකේ කතා කරමින් උගන්වනකොට අපිට කොච්චර වෙලාව යනවද. සමහර වෙලාවට පේපර් එක අමාරක් කරගන්න මේ වෙලාව මදි වෙනවා. ඇයි අදහස් ඔයාලට ගැටලු ඒ ඔක්කොම විසඳගෙන යනකොට. එතකොට ඒ අපි කොච්චර මේක ලේසි වුණත් දැන් ඇත්තටම වීඩියෝ එකක් හදලා දාන එක මට ලේසි 500 කරනවට වඩා. නමුත් සාර්ථකත්වය තියෙන්නේ දැන් අපි කතා කරමින් ඔයාලට ගැටලු තියෙනවා සාකච්ඡා කරමින් මේ 500 කරාදී මට හිතෙනවා සාර්ථකයි කියලා මේ දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් අපිට මේ අයහපත් කරුණු තත් නිසා බොර වෙනකොට කම්පියුටර්ස් ඔන් කරන්න බෑ ෆෝන් ළඟ තියාගන්න බෑ ඒක අනාරක්ෂිතයි. ඒ නිසා අපිට පන්තිය කරන්න අමාරුයි. ඒ නිසායි මම පන්තිය උදා කරේ නැත්තේ. ඒ වුණාට දැන් අවශ්‍ය දාට කරන්න හිටපු පේපර්ස් ටිකේ උත්තර ටික මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරලා තියෙනවා. හොඳට අහන්න හොඳට අහලා ගැටලු මොන හරි තියෙනම් මට කෝල් කරලා අහන්න පුළුවන්. මම මෙතනින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම අවසන් කරනවා.
හැමෝටම සුබ දවසක් නල්ල දින ස්තුතියි.